सामान्य समय 34 වෙනි සතිය සිකුරාදා පළමු වෙන කියවීම එලිදරව්ව 20 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා 11 සිට 21 වෙනි පරිච්ඡේදයේ 2 දක්වා තවද පාතාලයේ යතුරුද මහද්දම් බලක්ද අතින්ගත් දේව දූතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි ඔහු යක්ෂයාද සාතන්ද වෙන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු 10කට බැඳ තැබීය ඒ අවුරුදු 10 කෙළවර වෙන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොවරටන පිණිස ඔහු පාතාලයේ හෙලා ඒ වසා මතු පිට මුද්‍රා තැබීය මින්පසු මද කලකට ඔහු මුදා හැරිය යුතුය එවිට සින්හසන දිටිමි ඒ වායේ හිඳ ගත්ත උන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේය තවද ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසා දෙවියන් වහන්සේගේ වචනය නිසා හිස්ගසා දමන්නෝ ලැබුවන්ගේද මුර්ගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළ උගේ සලකුණ සිය නනල්වල හා අත්තල නොදැරූ තැනැත්තා ආත්මයන් දිටිමි ඔහු යළි ජීවනයේ ලබා ක්‍රිස්තුස් වහන්සේගේ සමග අවුරුදු 1000ක් රජකම් කළහ තවද විශාල දවල සිංහාසනයන්ද එහි වැඩ සිටින තැනන් වහන්සේද දිටිමි උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළවත් බලා ගියේය ඒ වායේ ලකුණක්වත් ඉතිරි නොවීය තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනමාලියක මෙන් සූදානම් කරනු ලැබූ සුද්ධ නගරය වෙන අලුත් ජෙරුසලම දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සවිශේෂය ලුක් 21 29 සිට 33 දක්වා තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාළසේක අත්තිකා ගස හෝ අන් කිසි ගසක් හෝ ගැන සිතන්න ඒවා දළු රණ විට එය දුටු හැටියේම ගිම්හාණය දැන් ලං වී ඇතයි ඔබ දන්නහුය එලෙසම මේ දේ සිදුවනු දක්නා කල දෙවියන් වහන්සේගේ රාජ්‍යය ලං වී ඇතයි දැනගන්න ඇත්තෙන්ම මම ඔබට කියමි මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය අහසත් පොළවත් පහව යන්නේය එහෙත් මාගේ කිසිදු වචනයක් පහව නොයන්නේමය සුවිශේෂ වාක්‍ය එසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයින සොයිරියනි ක්‍රිස්තු වහන්සේ අද අපිට කියනවා අවසාන දිනය ලං වෙද්දී මේ කාලයේ සලකුණු තේරුම් ගන්නට කියලා ක්‍රිස්තු වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී අපිට යම් යම් දේ පවසනවා අවසාන කාලය පිළිබඳව ඒ වගේම බයිබලයේ නොඑක් තැන්වල අපිට හමු වෙනවා ලෝක අවසානය සිද්ධ වෙද්දී ඊට කලින් ඊට මත්තෙන් යම් යම් දේ සිදු වෙනවයි කියලා එතකොට ක්‍රිස්තු වහන්සේ කියනවා ඔබ බලන්න අර අත්තික්ක ගහ දිහා අත්තික්ක ගහේ පුංචි පොහොට්ටු එද්දි ඔබ දන්නවා ගිම්හාණය ලං වෙනවයි කියලා ආ ඒ වගේ ක්‍රිස්තු වහන්සේ කියනවා කාලයේ සලකුණු තේරුම් අරගෙන බයිබලයේ තියෙනා වූ යම් යම් දේට සංවේදී වෙලා මෙන්න මේක තමයි අවසාන කාලය ලං වීම කියන දේ තේරුම් ගන්නට කියලා උන්වහන්සේ අපිට පවසනවා ඊළඟට ක්‍රිස්තු වහන්සේ කියනවා ප්‍රේමවන්තයනි බොහොම ලස්සන දෙයක් මේ ලෝකේ හැම දෙයක්ම පහව යනවා හැම දෙයක්ම විනාශ වෙනවා හැම දෙයක්ම අවසානයක් තිබෙනවා නමුත් අවසාන වෙන්නේ නැති පහව යන්නේ නැති එක දෙයක් තියෙනවා ඒක තමයි දේව වචනය අයමනම් මොකද්ද අපේ ජීවිතය තුලින් අපි කළ යුත්තේ ප්‍රේමවන්තයනි අපි මේ විනාශ විලා යන ධනයට බලයට කීර්ති නාමයට අපගේ ශරීරයන් පිනවීමේ ආශාවන් වලට වහල් වෙලා අපි ඒමත් ජීවත් වෙනවා. නමුත් ක්‍රිස්තු වහන්සේ කියනවා ඒ සියලු දේ ක්ෂණයකින් විනාශ වෙලා යනවා. නමුත් දේව වචනය අයවනම් දේව වචනේ අපේ ජීවිත තුල ජීවත් කරවන්නට ඕන. අපි එකිනෙකාට ප්‍රේම කරන්නට ඕන. එකිනෙකාට සමාව දෙන්නට ඕන. අපි සතු දේ අන්නය සමග බෙදා හදාගෙන දුප්පතුන් අසරණයින්ට අපි පිහිට වෙන්නට ඕනා
අන්න අයට අපි යහපත් දේ කරන්නට ඕන. ඒ අයගේ ජීවිත ගොඩනගන්නට අපි දායක වෙන්නට ඕන. මේක තමයි දේව වචනය. අපි මෙන්න මේ දේවල් කරද්දි ප්‍රේමවන්තීනි මොකද්ද අපිට ලැබෙන ප්‍රතිවිපාකය? මේ ලෝකේ අපි නොදැක්කට අපි ලබන ප්‍රතිවිපාකය. මේ යහපත කරන හැම මොහොතකම ප්‍රේම කරන හැම මොහොතකම දේව රාජ්‍ය තුල අපි වස්තුව ධනය එක්රැස් කරනවා. දේව රාජ්‍ය තුල අපේ ගිනුමට වස්තුව බැර වෙනවා. ආයතකට අපි මේ ලෝකෙන් පහ වෙලා අපේ මරණයෙන් පස්සේ අපිට අත් වෙන ඒ ජීවිතය ලබද්දී මෙන්න දේව රාජ්‍ය අපි එක්රැස් කරපු ඒ ධනය තියෙනවා, වස්තුව තියෙනවා. ඒක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ආ ඒ තුලයි අපිට දේව රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන් වෙන්නේ ප්‍රේමවන්තීනි. අන්න ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම පහව ගියත් මගේ වචනය පහව යන්නේ නැහැ. ආ එහෙමනම් අපි දේව වචනය තුල ජීවත් වුණොත් ප්‍රේමවන්තීනි අපි ජයග්‍රහණේ ලබනවා. දේව වචනය තුල අපි ජීවත් වුණොත් අපේ ජීවිත තිරසාරව සාර්ථක සදාකාලික ජීවණයකට ප්‍රවිෂ්ඨ වෙන්නට අපිට පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. එමනම් ප්‍රේමවන්තීනි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට අපි උත්සාහ කරමු. මේ ලෝකේ දේවල් වලට ඇලිලා ගලිලා වහල්ව ඉන්න මේ ස්වභාවයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්නට, යහපත කරන්නට, පාපයෙන් ඉවත් වෙන්නට අපි උත්සාහ කරමු. මෙන්න මේ තුල දේව රාජ්‍ය තුල මම උපයන ඒ ධනය තුල මට පුළුවන් වෙනවා මගේ මරණයෙන් පස්සේ යම් දවසක දේව රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන්නට. ඔබට ජේසු පිටයි.